sato dhamma sambuddhase. Sadda buddhi sampanna pinnatini pinnatini itum dagi jariyeni. Adati balapurthi enni sankhara kiyanne monawada kiyana karane me itum buddhi dhamma matukota therum aragantai. E sankhara kiyabandu aakayen api therum aragata yutudu. Sankhara kiyanne monawada? Kohoma athi ena deyakda? අවිද්‍යාවවත් ඇත්ත ඇති ආකාරයෙන් දකින්න ඇති සුතක් ජන කියන්නා වූ පිරිස නැන්න මේ ලෝක සත්‍යයා මේ ලෝක හරි වටිනා දෙයක් කියලා හිතාගෙන ලෝකේ යථාර්ථය ඇත්ත තේරුම් ගන්න බැරිකම නිසා සාරයක් ඇති සාර දේවල් වලින් පිරිත දෙයක් කියලා හිතාගෙන එහි ආශාවෙන් හිත බැඳ ගන්නවා. මෙන්න මේ ආශාවෙන් හිත බැඳී ගැනීම මෙහි කරගෙන කිමද්ද සිද්ධ වෙන්නේ? ලෝකේ ප්‍රයත්න හරි වටිනවායි කියලා හිතාගෙන ඒ වටිනා පැවැත්ම යළි යළි ඉදිරියට ගොඩනගා ගන්නට තමන්ට අවශ්‍ය පරිදි පවත්වා ගන්නට හිතලා ඊට අනුකූලව ප්‍රියමනාපයෙන් බැඳිලා හිතන්න පටන් ගන්නවා, කියන්න පටන් ගන්නවා, කරන්න පටන් ගන්නවා. මොකද එහෙම කරන්නේ මේ පැවැත්ම යළි යළි ගොඩනගන්න. පැවැත්මට අයිති යමක් ඇත්නම් මොනවද පැවැත්මට අයිති මේවා? අපි ප්‍රියමනාපයෙන් ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? මනවදන රූප, මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන ස්පර්ශ, මනවදන ධර්ම. මෙන්න මේ කියන දේවල් බොහෝ වටිනා දේවල් කියලා හිතාගෙන ඒවා හිත බැලගෙන ඒවා ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ මොනවද? අන්නේ අවශ්‍ය උපකරණ, අවශ්‍ය දේවල් ලබාගෙන ඒවා බොහොම හොඳින් පවත්වාගෙන ඒ මනවදන ආස්වාදයේ ලැබීම ප්‍රයෝජනේ වශයෙන් අරගෙන වැඩිම කාලයක් වැඩිම හොඳින් ප්‍රයෝජන ගන්න පුළුවන් මොනවද කියලා හිතමින් අන්නේ පසුපසු ඒවා බලන්න පුරුදු වෙන එක තමයි මේ සංඛාර වලට මුල. අනාර අවිද්‍යාව යොදාගෙන ඒකයි. අන්න ඒකෙන් මොකද කරන්නේ? ලෝක සත්‍යයා ඒවා බලාපොරොත්තුෙන් කටයුතු කරනකොට හිතූ පැතූ ආකාරයෙන් ලැබෙන දේවල් නෙමෙයි වලවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නේ. ඒවා ගොඩනගා ගන්න ඕනේ. ගොඩනගාගෙන තමයි ආස්වාද විඳින්න ඕනේ. මනවලන රූපයක් නිකන් හම්බෙන්නේ, ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් කියලා නිකන්ම ලැබෙන්නේ. ඒවා සඳහා අපි ගත හිත විහිසවන්න ඕනේ. අපේ කාලේ වැය කරන්න ඕනේ. මේ ආකාරයෙන් ඒ සඳහා තරගවදින්න පොරකණ්ඩ සිද්ධ වෙනවා. කුමක් නිසාද? ඒවායි අඩුපාඩුව නිසා, දුර්ලභතාවය නිසා, පොරකණ්ඩ පිරිස වැඩි නිසා. මේ වෙලාවේදී අපිට සිද්ධ වෙනවා ඒ පිළිබඳව මහා තරංගයකට බහින්ද. මම මගේ කියන්නා මේ දෘෂ්ටිය ගොඩනගාගෙන ඒ මත හඹා යන්න සිද්ධ වෙනවා, තරහ කරන්න සිද්ධ වෙනවා. හැබැයි තරහ කරන උඩ එක්කෙනෙක් නෙමෙයි. බොහෝ වයසේ තරහ කරනකොට තරංගයේ පොරයක් බවටත් පත් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඒ වෙලාවේදී අපිට නිගමන දෙකකට බහිඳ වෙනවා. සාධාරණ විසඳලා සමව මෙයා බෙදා හදාගෙන කවු බොමු. නැත්නම් මෙතේ මුක්ති ඉඳිමු. මේක අදහස. නමුත් ඒකට කැමති නැති පිරිසක් එහෙම හරියන්නේ මට පුළුවන් බලේ තියෙනවා වගේ හැකියාව තියෙනවා කියලා. ඒ මතේ ආස්වාදයන් ලබා ගන්න දේවල් පුරකාලා තමා වශයෙන් ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක පිරිසක්. එහෙම ඉඳ දෙන්න හොඳ නැහැ. ඒක අසාධාරණයි කියලා තව කොටසක් ඒක විරුද්ධව සටන් කරන්න නැගී සිටිනවා. දැන් මොකද්ද මේ නැතිවෙන්නේ? එක එක විදිහේ අදහස් මේ ලෝක සත්‍යය ගන්නවා. සමහර කෙනෙක් මොකද කරන්නේ? එහෙම හොඳ නෑ අපි කවුරුත් එක සමගියෙන් සමාදානින් ඉඳලා හොඳින් මේවා ලබා ගන්න කියන පැත්තක් ඉගෙන ගත්තාම අන්න ඒගොල්ලෝ පුඤ්ඤාපි සංඛාර කියලා යහපත් පැත්තට අවශ්‍ය කරන දේවල් වලින් සමගියෙන් සමාදානින් ඒ කාම සම්පත් ලබා ගැනීමට කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ සඳහා වැඩ පිළිවෙලක් ලෝකේ රටක් වෙලා එනකොට අන්නේ බඳු වන්නා විදිහට නේ හිතන කියන කරන කටයුතු වලදී මොකද්ද සිද්ධ වෙන්නේ? අන්නේවර කියන පුණ්‍යාවි සංකාර. ඒ අපිට තේරුම් ගන්න පුළුවන් ලේසි අර්ථයකින් විග්‍රහ කරලා දෙන්නේ. මේ වගේම විරුද්ධව නැගී සිටලා ගැටෙන්න පටන් ගත්තාම මේ ගැටෙමින් කරන හැම වැඩක්ම මොකද මේ දේශීය හිතකින් කරන දෙයක් වෙනවා. පදික්ක මනසකින් කරන දේවල් බවට පත් වෙනවා. අන්න එවන් තත්ත්වයෙන් හිතන්න පටන් ගත්තාම, කියන්න කරන්න පටන් ගත්තාම ලෝකයාට විනාශයක් ඇති කරන, දැවීමක්, තැවීමක්, ගැටීමක් ඇති කරන අයිති අසාධාරණයකින් මේ තත්ත්වෙට ලෝකයා විචිත්ත කරලා වයිනේ බය ඇති කරන යම් යම් කාරණා හිතෙන් කයින් වදිනින් කරන්න පටන් ගන්නවා. අන්න ඒවට කියනවා අපුඤ්ඤාවි සංකාර. මේ අපිට තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් තේරුම් ගන්න පුළුවන් අදහස් ඇතුළයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ වාගේ මොකද කරන්නේ? මේ ස්වභාව දෙකම දැකලා කොයි පැත්තෙන් ගියත් මේවා අල්ලන්න දෙයක් ගියා, අල්ලන්න ගියාම විවේකකාරී වෙනවා, තරහ කරන්ට වෙනවා, බදන්න පොරකන්ට වෙනවා. මේක මහා කරදරයක්. ඒ නිසා මම මේවා පැත්තකට දාලා ඔක්කොම පැත්තකට දාලා මාගේ පාඩුවේ ඉන්නවා. මේ තව අදහසක්. අන්නේ අදහස ගන්නව හිතන්න කියන්න කරන්න පටන් ගත්තාම ඒවට කියනවා ආනින්ජාවි සංකාර කියන පැත්තට නැඹුරු වෙන කටයුතු.
මෙන්න මේ ආකාරයෙන් පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනින්ජාවි සංඛාර කියලා මෙන්න මේ ආකාරයේ කොටසක් සකස් වෙලා එනවා දැන් මේක තව විදිහකින් කියනවා නම් කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියලා කියනවා නැ කයින් කරන වැඩ කටයුතු දිනවා කාය සංඛාර කියනවා කරන වැඩ කටයුතු විකම්ම කියලාට නෙමෙයි අර අවිද්‍යාව සහගත බැඳීමකින් මතු කරගත්ත ඒ බැඳීම් සහගත මානසිකත්වයක් තුළින් ගොඩනගන්නා වූ පිටීලි ක්‍රියාවෙන් කියනවා තමයි මේ කියන මනෝ සංඛාර කියේ ඒ වගේම කාය සංඛාර වචී සංඛාර කියේ එතන මෙන්න මෙතන සංඛාරයි කාරයි තෝරා ගන්න ඕන කාර කියන්නේ අපේ ක්‍රියාකලාප එහෙනම් කාරයක් සිද්ධ වෙනවා නම් යම් කෙනෙක් උපන්නොත් ඔහුගේ මරණය දක්වා අරිහතන් වහන්සේට සිද්ධ වෙනවා ක්‍රියා කරන්නේ කතා කරනවා ක්‍රියා කරනවා හිතනවා හැබැයි උන්වහන්සේට කාර කියනවා සංඛාර වශයෙන් ගොඩනගෙන අවිද්‍යාවෙන් ගොඩනගෙන යම් පැත්තක් තියුනනම් ඒක නිරෝධයි අවිද්‍යාවෙන් ගොඩනගින් දෙන්නේ නැගෙන්නේ නැහැ එහෙනම් සිටීවි නැගෙනවා අවිද්‍යාව නිසා ගොඩනගින් සිටීවි නැගෙන්නේ නැහැ ක්‍රියාව නැගෙනවා අවිද්‍යාව මුල් කරගෙන හැදෙන ක්‍රියා නැගෙන්නේ නැහැ වචනේ ප්‍රකාශ වෙනවා අවිද්‍යාවෙන් කරන්නා වචන ප්‍රකාශ වෙන්නේ නැහැ මෙන්න මේ தත්ත්වය තමයි අරිහත් උන්වහන්සේගේ සිටීවි ක්‍රියාව ගන්න ඔය தත්ත්වය නිසා උන්වහන්සේගේ සිත්වල කියනවා කාර හිත නැත්නම් ක්‍රියා සිත් කියලා දැන් මේ ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ මේ ක්‍රියා සිත් කියනකොට අර සංඛාරය එතන නැහැ මන සංඛාරද නැති අවිද්‍යා தත්ත්වයෙන් හටගන්නා වූ සංඛාරය එතන නැහැ එනිසා තේරුම් අරගන්න ඕනේ අවිද්‍යා தත්ත්වයෙන් හටගන්නා වූ සංඛාර තේරුම් අරගන්න ඕනේ අපි නිරෝධ කරගන්න ඕනේ මොනවද යථාර්ථයේ තියෙන්නේ නම් අවිද්‍යා தත්ත්වයෙන් හටගන්න සංඛාර අපිට දුක දෙන දෙන්න හේතු වෙන්නේ මොනවද අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්න සංඛාර එහෙනම් දැනගන්න ඕනේ අපි සියලුම ක්‍රියා සියලුම හිතේලි සියලුම වදන්වත්තන්ට උත්සාහ කරන මෙහෙම අදහස් තිබුණොත් එහෙම ඒ ගැන විතර බලන්න ඕනේ ධර්මානුකූලව කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් යම් හිතේලියා ක්‍රියාවා කතාවා හේතු කොටගෙන පාපයක් සිද්ධ වෙනවා නම් වරදක් අසාධාරණයක් සිද්ධ වෙනවා නම් අන්න ඒව අත්හරින්න. ඒකෙන් වෙන්කෙන වැඩෙන පැත්තට යම් හිතේලියා ක්‍රියාවා කතාවක් නැගෙනවා නම් ඒක නවත්තන්න එපා. මනෝ නිවාරණ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මේ සූත්‍රයේ ඉතා පැහැදිලිව මේ ධර්මයේ දේශනා කරන සංයුත්ත නිකායේ දේවතා සංගීතයේ තියෙනවා. අන්න ඒ නිසා තේරුම් අරගන්න බුද්ධ දේශනාවට විරුද්ධ නොවි සත්‍ය මාර්ගයේ තෝරාගත්තාම අපිට පැටලීමක් නැතුව බාධකයක් නැතුව නිවන් මඟ පාදා ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසායි අපි ධර්මානුකූලව ඊට ගැළපෙන ආකාරයෙන් මේ විග්‍රහ කරලා දෙන්නේ. මේ තේරුම් අරගන්න ඕනේ මේ සංකීර්ණ වචනයෙන් පෙන්නන්නේ එකතුවක් සිද්ධ වෙන ආකාරය. මේ එකතුවක් හැදෙන්නේ මොනවද? එකතුවක් නැති වෙනක අපිට පැවැත්මක යමක් දකින්න නැහැ. මොකද හේතුව? ඇස කන දිව නාසය ශරීරය මන කියන්නේ එකතුවක්. මොනවා එකතුවක්ද? අපි අර පාළි පොළ වචන වලින් කියනවා නම් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන මෙන්න මේ ධාතු හතරක එකතුවක් තමයි ඇස කියන්නේ, කන කියන්නේ, නාසය කියන්නේ, දිව කියන්නේ, කය කියන්නේ. එනම් මේ ඇස කන දිව නාසය ශරීරය කය කියන ඒවා එකතුවෙන් හැදිච්ච නිසා, එකතුවලා හැදින නිසා ඒ වගේම ඒවට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා එකතුවෙන් හැදිච්ච නිසා අපි මේවා දකිනවා. සං කියන වචනේ. මෙන්න මේ එකතුවෙන් කරන්නේ යම් දෙයකින්ද? අන්නේ එකතුවෙන් කරන්නා වූ යම් එකතුව කරන යම් දෙයක් ඇතනම් ඒ එකතුවෙන් සමග බැඳිලා හැඳිලා කරන යම් දෙයක් ඇතනම් ඒ බඳු එකතු යලි යලි හදන්න හේතු වෙනවා. මෙන්න මේ නිසා සංඛාර ගොඩනගනකොට දුක ගොඩනගන්න හේවත් මේ සතර පැවැත්ම ගොඩනගන්න හේතු වෙනවා. අනිත්‍ය දෙයක්, දුක දෙයක්, අනත්ත්ව දෙයක් ගොඩනගන්න හේතු වෙනවා. මේ කාරණේ හොඳින් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් දුක ගොඩනගනවා නම් දුක ගොඩනගින්නේ ඒකෙන් විතරයි. මේ කාරණේ තේරුම් අරගත්තාම සංඛාර කියන්නේ මොනවද, කාර කියන්නේ මොනවද කියලා පැහැදිලිව තෝරා ගන්න ඕනේ. එහෙනම් ආර්ය සංඛාර කොටසක් වළෙනවා. අරිහත්ත්වයට පත් වෙනකන් වැඩි යුතු මාර්ගයක් තියෙනවා. මාර්ගය වළන්නා වූ අයට කියනවා සංඛාර කොටසක්. ඒකට කියනවා කුසල මූලපත්‍ය සංඛාර. අපි අත්හරින්නේ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාර. වළන්නේ කුමක්ද? කුසල මූලපත්‍ය සංඛාර. මේ නිසා අපි තේරුම් අරගන්න ඕනේ සියලු සංඛාර අත්හරින්නේ නැහැ. සියලු සංඛාරයන්ගෙන් අපි දැනගන්නවා අපිට ප්‍රයෝජනවත් කොටසක් තියෙනවා. නිවන් අවබෝධ කරගන්නට, ප්‍රඥාව පහළ කරගන්නට ප්‍රධාන ආධාරකයක් තමයි කුසල මූලපත්‍යෙන් හටගන්න සංඛාර. එහෙනම් මොනවද? අපි දැන් දැනගන්න ඕනේ අර කීයටම කුසල මූලයෙන් හටගන්න සංඛාර මොනවද? මොකද්ද කුසල මූලය? අලෝභෝ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. අලෝභයේ කුසල මූලයක්, අදෝසයේ කුසල මූලයක්, අමෝහයේ කුසල මූලයක්. අලෝභයෙන්, අදෝසයෙන්, අමෝහයෙන් යම්කිසි කටයුත්තක් සිද්ධ වෙනවද? අන්නේ සිද්ධ වෙන කටයුත්තෙන්
හිතන කියන කරනකොට සිද්ධ වෙන මොනවද? කුසල මූල පත්‍යෙන් හට ගන්න සංඛාර. මෙන්න මේ කුසල මූල පත්‍යෙන් හට ගන්න සංඛාර තේරුම් අරගත්තා නම් අන්න මේ වෙලාවේදී අපිට හිතා ගන්න පුළුවන් මොකක්ද? කුසලස්ස උපසම්පදා කියන වැඩි වෙච්ච කුසලයක් තියෙනවා. අන්න මේ කුසලයේ වඩනකොට වැඩින්නේ කුමක්ද? ආර්ය මාර්ගයේ. ලැබෙන ප්‍රඥාවෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? මෙතරකල් අල්ලාගත දුකගෙන දෙන ලෝකයයි යමක් ඇද්ද? එහි වැඳුණු චන්දරාගයක් ඇතනම් ඒ චන්දරාගය අතහැරින වැලීමේදී යන්න පටන් ගන්නවා ක්‍රමක්‍රමයෙන්. මෙන්න මේ කාරණේ සිද්ධෙන් තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. වටිනවයි කියලා හිතාගෙන මුලාවට පත් වෙලා දුකගෙන දෙන දේවල් අල්ලාගෙන හිටියා. ඒ අවස්ථාවේ මම සාගකින්ින් දැවුනා, දේශකින්ින් දැවුනා, මොහකින්ින් දැවුනා. මේක ආකාර දුරාණ ජාතිකින්, ජරාකින්, ව්‍යාධිකින්, මරණකින්, ශෝකකින්, පරිදේවකින්, දුක්කින්, දෝමනසකින්, උපායාසකින් කියලා 11 මහා ගින්නකින් දැවුනා. ඒ ගින්නෙන් මම දැන් නිවිලා ඉන්නේ. මොකද හේතුව? මං ඉබන්දිවේ ඇසිරෙන ඇති නිසා. අසාර බව දැනගෙන අත්තරින් වැළි ගියා. චන්දරාගයේ මගේ සිද්දන් ඒ බඩු හිතේදී ක්‍රියාව දනවල බැඳින්නේ නැහැ. එහෙනම් ඒ නිසා ඒ දැන් ගොඩනගෙන යම් කිසි දෙයක් අද සම්මතයක් ඇද්ද? ඒක බැඳීමක් නැහැ. ඒ බලාපොරොත්තුවක් මගේ නැහැ. එහෙනම් මම මේ දිනවල නිමුණන්නේ කියලා නිවන තමන්ටම දකින්න පුළුවන් ඔය ක්‍රමයට. තමන් නිවන් දැකලා කියලා කාරණාවක් අහන්න ඕනේ නැහැ. තමන්ටම අත්දකින්න පුළුවන්. පෙර ගත්ත ගින්න දැන් නැහැ කියලා තමන්ටම වැටහෙනවා. නිවිදි ආකාරයේ සැනසීවි ආකාරයේ වැටෙනවා. මොකක් නිසාද? මෙන්න මේ අවිද්‍යාවෙන් හටගන්න සංඛාර නිරෝධ වුණා නම් විඥාන නිරෝධයි, නාම රූප නිරෝධයි, සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ආදී සියල්ල නිරෝධ වෙනවා කියලා පෙන්වන ධර්ම න්‍යායෙ ඔතින්දි තේරුම් අරගන්න ඕනේ. සංඛාර නිරෝධ කරගත්තා නම් ওই විදිහට අවිද්‍යාවෙන් හටගන්න සංඛාර නිරෝධ කළා නම් එතනින්ම නිවන් දැක්කා වෙනවා. ඒ කාරණේ හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි ආදී දැනගන්න ඕනේ මොකද්ද? නිවන් දකින්න අවශ්‍ය නම් සංඛාර තේරුම් ගන්න ඕනේ. සංඛාර වලට හේතුව තේරුම් ගන්න ඕනේ. සංඛාර නිරෝධය තේරුම් ගන්න ඕනේ. සංඛාර නිරෝධ කරන මාර්ගය තේරුම් ගන්න ඕනේ. සංඛාර සංඛාර වශයෙන් දකින්න ඕනේ මොනවද සංඛාර කියන්නේ? ඒවා කොහොමද හටගන්නේ? අපි දැන් ඒ කාරණා දෙක දැක්කා. ඒ වගේම මේ සංඛාර හටගැනීමේදී අසාරත්වයේ දැක්කා නම් සංඛාර අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකලා හරියාකාරව දකින්න පුළුවන් වුණා නම් අපි දකින්න වැඩක් නැති දෙයක්, පරිසරන්න වරිණාදියක් හේතුව නැහැ කියලා තේරුම් අරගත්තා නම් අපි එතෙන්දී කිමද්ද කරන්නේ? සංඛාර නිරෝධයේ කොච්චර වටිනවද කියලා තමයි නිවන පිළිබඳව හිතුවා ගත්තා වෙනවා. අන්න සංඛාර නිරෝධය ඇද්ද නිවනයි. සාගතයෝ නිබ්බාණං, දේසත්තයෝ නිබ්බාණං, මෝහත්තයෝ නිබ්බාණං ආදී වශයෙන් නිවන පෙන්ලා තියෙන මේ ආකාරයටයි. නැ සංඛාර නිරෝධයක් ඇද්ද නිවන එතෙන්. අපිට අවශ්‍ය කරන උත්තරීතර ප්‍රතිඵලය ලබා ගන්න ඕන නම් මේ ආකාරයෙන් සංඛාර නිරෝධ කරගන්න බලාපොරොත්තු වෙන්න දැන ගන්න ඕනේ. නැ සංඛාර නිරෝධ කරගන්න නම් සංඛාර අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ, දුක්ඛ වශයෙන් දකින්න ඕනේ, අනත්ත වශයෙන් දකින්න ඕනේ. යමක් කැමැතිසේ පවතින්නේ නැත්නම් ඒකෙන් දෙන්නේ දුක බව ඒකෙම හේතු වෙනවා. කැමැතිසේ පැවැත්මක් නැත්නම් කවදාවත් කැමැතිමත් දෙන්න විදිහක් නැහැ. එහෙනම් යම් සංකාරයක්, පිටිවිල්ලක්, ක්‍රියාවක්, කතාවක් මතෝනේ මේසේ පවත්වන්නට කියලා හැදුවද ඒක එසේ පවත්වන්නේ බැරි දේවල්මයි. එහෙනම් එවන් දෙයක් ඇසුරු කිරීමේ ඇතිවෙන්නේ දුකක්. එබඳු වන්නා වූ දේ ආරෙන්ද තවත් ලබා දුන හරයක් ඉතුරු කරලා කෙලවර වෙලා නැහැ. අනන්ත අප්‍රමාණ සසර ගමනකදී අපි කොච්චර හිතලාද, කොච්චර කියලාද, කොච්චර කරලාද, නමුත් අපි තව ඉදිරියට හිතනවා, කියනවා, කරනවා දැනුත් ඒ වගේ ඉදිරියට හිතන්න කියන්න කරන්න බලාපොරොත්තු වෙනවා. ගමනක් යනවා හරයක් නැහැ කියන යම් දවසක වැටිලා ගියා නම් අන්නේ දාට දකින්න අසාර ගමනක ස්වභාවය, අසාර සකස් වීමක ස්වභාවය, අසාර සිටීවි ක්‍රියාවෙන් පැවැත්වීමේ ස්වභාවය දාට දකින්නවා. එහෙනම් අසාගිය මුසු කරගෙන, දේශයේ මුල් කරගෙන, මෝහයේ මුල් කරගෙන යම් කිසි පුද්ගලෙක් හිතන්න කියන්න කරන්න පටන් ගත්තා නම් අසාරත්වය දින දීලා, දුක දින දීලා කෙලවර වෙනවා මිසක් කිසිම සාරත්වයක් ඉතුරු කරපු ප්‍රතිඵලයක් දකින්න ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේ හිතේවි ක්‍රියාවෙන් තුලින් යම් දවසක ඥානවන්තව සීකලා මිසේ තේරුම් ගන්න පටන් ගත්තා නම් අන්නේ පුද්ගලයාට හැකියාවක් ලැබෙනවා. මෙබඳු අසාරවන්නා වූ සිටීවි අසාරත්වයක් නැති කරනවා, දුකක්ම දෙන දෙනවා, හරයක් නැතිව පසුපස ගියා නම් ඒක මුලාවක්, අවිද්‍යාවක් කියලා වැටෙන්න උනක් වෙනවා. එහෙනම් අන්නේ තින්දි දකින්න පටන් ගන්නවා අවිද්‍යාවේ වැඩපිළියක් නේද? මෙබඳු වන්නා මේ සංකාර නම් මේ සිටීවි ක්‍රියාවෙන් මේ ආකාරයෙන් සකස් කරන ඒවා. සාදීන් දේශයෙන් මොහෙන් සකස් කරන ඒවා. අන්නේ ආකාරයෙන් දැනගත්තාම හරයක් නැති බඳිලා මං ඒ පසුපස යන්නේ නැහැ. වැඩක් නැති නිසා යන්නේ නැති කියලා තේරුම් ගත්තාම යම්කිසි පිනක් ක්‍රියා කියමින් හොයමින් පංචකාම සම්පත් ලබන පැත්තේ යන හිතක් තිබුණා නම් ඒ හිත එතනින් ඉවරයි. එබඳු හිතකින් කරන ක්‍රියාකලාප එතනින් ඉවරයි. එහෙනම් පුණ්‍යාවි සංකාරය ඉවරෙන් දවසක් එනවා. යම්කිසි පව් වැඩක් අසාධාරණයක් කරලා ඒ පස්සේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා ඒක කොහොමත් ඉතිරි වෙන්නේ නැහැ. අපුණ්‍යාවි සංකාරත් ඉවරයි. එහෙනම් පුණ්‍ය පාප පහිනස්සය කියනවා තත්ත්වයටපත් වෙන අරිහත්යයි කියනවා තත්ත්වයටපත් වෙනවා කවදා හරි. සහමුලින් දැකලා කෙලවර කරපු දවසට. එහෙනම් ඒ තමයි මේ බුද්ධහාමී කියන උත්තරීතර ප්‍රතිඵලය. අන්නේ ප්‍රතිඵලය ලබා ගන්න තමයි අපි ඔය ක්‍රමයට බලාපොරොත්තු වෙන්න ඕනේ. සංඛාරවල යථාර්ථය දැනගෙන, සංඛාර හැදෙන හැටි දැනගෙන, ඒක නිරෝධ කරනාම ලැබෙන සාන්තිය දැනගෙන, නිරෝධ කරන මාර්ගය මිසේ වතහා ගත්තා නම් මෙතෙන්දිත් කියනවා සංඛාර මුල් කරගෙන
චතුරාර්ය සත්‍යය වටහා ගත්තා. එහෙනම් අපිට මේක තමයි නිවන් දකින්න ධර්මයේ හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ නිර්වාණ අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වෙන පින්වත් පිරිස හැම විටම දකින්න ඕනේ මේ ආකාරයෙන් මේ උත්තරීතර වන්නා වූ ධර්ම මාර්ගය තුළින් සංඛාරය නිරෝධ කර ගන්න ආකාරය. එහෙනම් මේ ආකාරයෙන් අපි වටහා ගත්තා නම් සංඛාර නිරෝධය නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? විඥාන නිරෝධ වෙනවා කියන කාරණයක් එන්න තියෙනවා. දැන් අපි දකින්න ඕනේ සංඛාර ඇති තැන විඥාන ලැබෙනවා, සංඛාර නැති තැන විඥාන නිරෝධ වෙනවා. එහෙනම් මොකද්ද මේ විඥාන කියන්නේ? මොකද්ද මේ සංඛාර වලින් කෙරෙන්නේ? සංඛාර වැඩිවොත් වැඩින්නේ ඒ හේතුවේ විඥාන, සංඛාර පත්‍ය විඥාන. ඊළඟ සිද්ධාන්තය. එහෙනම් අපි දකින්න ඕනේ විඥාන කියේ මොකද්ද? පිටර විඥාන කියවලු. එහෙනම් විඥාන කියලා විදියක් වැඩුණාද? විඥාන නිරෝධන හිතක් නැති වුණාද? එනිසා විඥාන පිළිබඳ විග්‍රහ කරලා අපි තේරුම් ගන්නකොට අපිට පුළුවන් වෙනවා මේ සංඛාර වලින් හටගත්ත විඥාන කියන්නේ මොනවද කියනක කියලා ගන්න. එහෙනම් අපි දකින්න ඕනේ ඉස්සෙල්ලාම විඥානය ගොඩනැගෙන්න මේ සංඛාර බලපාන හැටි. මේ සංඛාර තුල අපි ඉස්සෙල්ලා කිව්වා පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර කියන කොටස් දෙකක් වෙන ආකාරය. එහෙනම් මේ ආකාරයෙන් අපි දකින්න ඕනේ මේ සංඛාරය ගොඩනැගෙනකොට මේ සංඛාර නිසා අබස්සර මිදම් වික්කවේ චිත්තං ආරම්මන විජානන ලක්කණං චිත්තං කියලා දෙන්නපු මේ කාට ගැන්වීමෙන් තොර වුණ මූල චිත්ත ස්වභාවය. අන්නේ මූල චිත්ත ස්වභාවයේ මේ සංඛාර නිසා තමයි කාට ගැනෙන්න පටන් ගන්නෙ. මොනවාද සංඛාර කියන්නේ? රාගේ, ලෝභයෙන්, දේසයෙන්, මෝහයෙන් යුත් යම් කිසි පුද්ගලයේ හිතන්ට කියන්න කරන්න පටන් ගත්තා නම් එසේ මෙහෙවෙන්නා වූ ඊට අනුකූලව මෙහෙවෙන මානසිකත්වයේ ක්‍රමක්‍රමයෙන් රාග කහට, දේස කහට, මෝහ කහට ගන්නන්න පටන් ගන්නවා. මේ චිත්ත කියන අවස්ථාව විඥාන බවට පත් වෙන්නේ අවස්ථා 9ක් තුළ ඇති වෙන කහට ගැනීමකින්. අපි ධර්මයේ තුළ විභංග ප්‍රකරණයේ තුළ මේ චිත්තේ පිළිබඳ චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනේන්ද්‍රියං විඥානං විඥාන ඛණ්ඩෝ කියන තැනට එනකොට නම වතාවට කහට ගැනීමල තමයි චිත්ත විඥානස්කන්ධයක් වෙන්නේ. එහෙනම් විඥානස්කන්ධයක් බවට පත් වෙනකන් කහට ගැනීමේ කුමක් විසින්ද? අන්නර කියන කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන රාග, දේශ, මෝහ මුල් කරගෙන හටගත්ත සකස් කරපු මානසිකත්වයේ තියෙන. දැන් මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් චිත්ත මනෝ වුණේ කාරණේ අපි නා විග්‍රහ කළා අපිට දැනෙන තේරෙන ආකාරයෙන් තෝරාගත්තාම විතා හොඳින් පේනවා. අර වුණා දැනෙන ලක්ෂණේ තියෙනවා දැනගන්න බලාපොරොත්තුවක් නැහැ. මෙන්න චිත්තවල ස්වභාවය. දැනීම දැනෙනවා. දැනගෙන ඒක ගන්න බලාපොරොත්තුවක් නැහැ. දැනීම තියෙනවා. බලන්න බලාපොරොත්තුවක් නැහැ. ඇහෙනවා. ආහා ඒවා ගොනු කරගන්න බලාපොරොත්තුවක් නැහැ. දනසෙම දැනෙන ස්වභාවයේ තියෙනවා. ඒවා ආග්‍රහණය කරලා හඹායන බලාපොරොත්තුවක් නැහැ. සහ දැනෙන ස්වභාවයේ තියෙනවා. රස පසපස හඹායන බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේ ස්පර්ශ දැනෙනවා. ස්පර්ශයන් පසපස ආස්වාද වෙමින් හඹායන බලාපොරොත්තුවක් නැහැ. මෙන්න මේ වගේ හිත තියෙන බව දැනෙනවා. හිතෙන් පංචකාමයන් පිළිබඳ හඹායන ආස්වාද පසෙ දුවන බලාපොරොත්තුවක් නැත්නම් අන්නේතෙන්ද කියනවා පබස්සන බිගම්බිකවේ චිත්තං කියන අවස්ථාව. හැබැයි මේ චිත්තං කියන අවස්ථාවේ ඉඳගෙන අරිහතුන් වහන්සේටයි නියමාකාරින් අරිහත් වෙන පතුන දවසටයි අන්න එදාටයි මේ චිත්ත කියන ස්වභාවය ඉතිරි වෙන්නේ. ඒ ස්වභාවයෙන් එහාට පිට ආගන්තුක උපක්ලේශ කටිය යන්නේ. එහෙනම් මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනේන්ද්‍රිය විඥානං කියන තැනට ගියම විඥාන අවස්ථාවට ආපු හැටි. මේ සංඛාරය වලින් ඇසුරු කරන සිද්ධ වෙන හැටි අපි ටිකක් තේරුම් අරගන්න ඕනේ. කොහොමද නිසාද මේ චිත්ත කියන අවස්ථාව දැනෙන අවස්ථාවෙන් ඉන්නකොට මේ දැනෙන අවස්ථාවට නිරේජ්‍යවල් පේනවා ඇහෙනවා ඒ ආකාරයේ වෙනකොට මේ වටිනා දෙයක් මේ ලෝකේ කියන හැඟීම අවිද්‍යාව නිසා තියෙන ලෝක සත්‍යයට මොකද වෙන්නේ? දැනෙන මට්ටමින් ඉඳ බෑ ඒක මොකක්ද කියලා දැනගන්න හිතෙනවා. අන්න දැනගෙන මේ අහවල් දෙන්නේ කියලා මයින්ඩ් හිතෙනවා. ලෝකේ තියෙන දේවල්, පේන දේවල්, ඇහෙන දේවල් වෙන්වෙන් කරලා මනගැනීමේ බලාපොරොත්තුව හිතේ හට ගන්නවා. ඒකෙන් හොයාගන්නවා මේ දේවල් මේ ආකාරයි, මේ අහවල් දේ මේකේ ස්වභාවය මේකයි, මේ ලක්ෂණ එක, මේ කැපේ එක, මේ විභාග හැඩ ආකාරයක මේ ආදි වශයෙන් වෙන් කරලා මයින්ද පටන් ගත්තාම චිත්ත මනෝ කියන අවස්ථාවට ඇවිල්ලා ඉතලා ඉතාම සුළු කහටක් ගන්නවා. අන්න මනෝ අවස්ථාවේ සිට ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවා වටිනවයි කියලා හිතාගෙන ඒවා සමග මනසින් එකතු වෙනවා. අන්න එකතු වෙන අවස්ථාවට ආවට පස්සේ කියනවා මානසං අවස්ථාවට කහට ගන්නවා. චිත්ත මනෝ මානසං ඊට පස්සේ ඒවා දාලා ඉන්න බෑ, ඒවා සමග ඇතුලේ ඉන්න හිතෙනවා. එහෙනම් හදයන් කියන අවස්ථාවට කහට ගන්නවා. ඒකම පණ කියලා එනවා. මන හිතවත් තම වැඩිලා බැඳීම් හැදීම් වෙනවා. පණ්ණරං කියන අවස්ථාවට පිට කහට ගන්නුණා. මොකෙන්ද මේ සංඛාර නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? මනගත් වේවැම ජීවත් වෙන්න හිතෙනවා. නතා ස්වභාවයෙන් නාල මූලික ප්‍රකෘති මානසිකත්වයෙන් අහස් වෙලා. අන්න එතන මොකද වෙන්නේ? මනින්ද්‍රියන් කියලා එකම අග්‍ර කරගන්න තැනටපත් වුණා. එතන මොකද වෙන්නේ?
දැනීම ගෝචර කරලා තියෙන වටිනා දෙයකට නෙවෙයි හරයක් ඇති දෙයකට නෙවෙයි අසාර පැවැත්මක් වටිනවා කියලා අල්ලාගෙන මුලාවකටයි විඥානං කියන අවස්ථාවට කහට ගන්නවා. මෙන්න මේ සංඛාර නිසා විඥාන හට ගන්න ආකාරය ඔහොම තේරුම් ගන්න ඕනේ. සංඛාර අවිද්‍යාවෙන් හට ගන්නවා. අවිද්‍යාවෙන් හට ගන්න සංඛාර වලට අවිද්‍යාව හේතු වෙනවා. ඒකෙන් විඥාන හට ගන්නවා. විඥාන වලට සංඛාර හේතු වෙනවා. ඒ නිසා අපි දැන් දැනගන්න ඕනේ අන්නේ ආකාරයේ මේ විඥාන වලින් අපි ඒ විඥාන වලට පත් වෙන ආකාරය අත්හැරගත්තා සංඛාර අවස්ථාවේ දුරු කරගන්න පුළුවන් වුණා නම් එතනවත් ආර්ය මාර්ගයේ පූර්ණයි. අරිහත්ත්වයට එනකන් මේ මාර්ගයේ සංඛාර නිරෝධ කරන්න ලැබෙනවා. ඒක ඔය මාර්ගයේ උතුම් වූ ආර්ය මාර්ගයක් නිවන් මාර්ගය හොඳින් තේරුම් අරගෙන මේ මාර්ගය අනුගමනය කරලා තෙන් නිවන් සාක්ෂාත් කරගන්න අදිස්ථාන කරගන්න සෑම දිනකට යවතක් වේවා. ඉත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු.